අපදයි සුබ දවසක් කියලා පිළිගන්නවා චාවරන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝම ඉතින් ආකාරකින් තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා අවුරුද්දකට සැරයක් ඉතාලියේ නීතියක් එනවා. ඒ නීතිය හරහා තමයි ඉතාලියට එන්න පුළුවන් වෙන කිසිම ක්‍රමයක් නැහැ කියන එක මම මගේ නාලිකාව හරහා ඕගොල්ලන්ට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් 2023 ආපු ඒ නීතිය ඔයාලා දන්නවා ගිය අවුරුද්දේ ආපු නීතියට දැන් පෙබරවාරි වල මේ වෙනකොට එක එක නගරවලින් ඇදම් කරපු පිළිවෙලට ඇදම් කරපු අයට ඒ අවශ්‍ය නුල් අවස්ථා කියන එක මේ වෙනකොට ලබා දෙමින් පවතිනවා. ඒ වගේම 2024 පෙබරවාරි මාසෙ තිබ්බ එක දැන් 2023 දෙන්න ප්‍රමාදයක් එක්ක පෙබරවාරි මාසෙ දෙන්න තිබ්බ කැසට් එක දැන් මාර්තු මාසයේ දක්වා දීර්ඝ කරලා තියෙනවා. එතකොට පෙබරවාරි වල සූදානම් සිටපු අයට පොඩි කාලයක් තියෙනවා මාර්තු, ඒ කියන්නේ මේ මාසේ ඕගලන්ට පුළුවන් අයදුම් කරන්න. ඉතින් විශේෂයෙන් මතක් කරන්නේ ඉතාලියේ එන්නේ කොහොමද කියන අහන අයට, කොහොමද මේකට ඇප්ලයි කරන්න කියන අයට. එතකොට මේකට අයදුම් කරන්න නම් ඕගලන්ගේ අනිවාර්යයෙන්ම විශ්වාසවන්තනීය කෙනෙක් ඉතාලියේ සිටිය යුතුයි. මොකද ගොඩක් වංචනිකයන් සිටිනවා. ඉතින් ඒක හින්දා ඕගොල්ලෝ වංචනිකයන්ට අහුම් නොවි ඕගොල්ලන්ගේ හිතවත් කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මෙහි ඉන්න ස්පොන්සර් කෙනෙක් මාර්ගෙන් ස්පොන්සර් කෙනෙක් හොයාගෙන, නැත්නම් මෙහි පිළිවෙලට මේ වැඩේ කරන අය ඉන්නවා අපේ ශ්‍රී ලාංකිකයන්, ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඕගොල්ලන්ගේ ඥාතීන්ව ඒ පුද්ගලයන්ව සම්බන්ධ කරලා ඕගොල්ලන්ගේ අවශ්‍ය වෙන්නේ මුලින් පාස්පෝර්ට් කොපියක් විතරයි. ඊට පස්සේ ඉතින් අදාළ ඒගොල්ලන්ට අයදුම් කරන්න යන මුදලක් යනවා. මොනම දෙයකට මුදලක් යනවනේ. අවශ්‍ය මුදල ඒගොල්ලන්ට නීත්‍යානුකූලව ලබා දෙන්න. ඉතින් හැම වෙලේම නැත්තම් ඕගොල්ලෝ මුදලක් ලබා දීලා නීත්‍යානුකූල නොවන විදිහට මුදලක් ලබා දුන්නොත් ඕගොල්ලන්ට ඒකේ වගකීමක් දෙන්න බෑ. ඉතින් එතකොට අපට මෙහෙන් පුළුවන්. ඉතින් මමත් මගේ නාලිකාව හරහා මේ වෙනකොටත් මීට අවුරුදු කමාරකට දෙකකට විතර කලිනුත් මම උපරිම උත්සාහ දරනවා අඩුම ගාණ එක්කෙනෙක් හරි මේ රටට ගේන්න. ඒක තමයි ඉතින් අපි ශ්‍රී ලාංකිකයන් විදිහින් අපි මෙහෙට ඇවිල්ලා අපට කරන්න පුළුවන් දේ. මොකද අනිත් රටවල වගේ නෙමේ ඉතාලියේ මෙහි අවුරුද්දක් පාසා නීතියක් එනවා ස්පොන්සර් සහ වතු වීසා. ඉතින් ඒ නීතියට අයදුම් කරලා අපට අයදුම් කරන්න පුළුවන් ස්පොන්සර් කෙනෙක් කරහා අයදුම් කරන්න පුළුවන්. ඒ වුණාට තෝරා ගැනීම සිද්ධ වෙන්නේ ඉතාලියේ රජය හරහා. ඉතින් ඒකයි මම හැම වෙලේම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ ආසනාවත් එක්ක තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. එතකොට ස්පොන්සර් කෙනෙක් ඕගොල්ලන්ගේ ඥාතියෙක් හරි යාළුවෙක් හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට කතා කරලා, එතකොට ඒගොල්ලොන්ට මෙහි විස්තර දන්නවා කාලයක් ඉඳලා හිටපු හින්දා. එතකොට ඒ සාමාන්‍ය කෙනෙකුට ස්පොන්සර් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ බලනවා වාර්ෂික ආදාය කුඩ එක කිනේක බලනවා. එතකොට ව්‍යාපාරයක් කරන කෙනෙක්, රෙස්ටොරන්ට් එකක් කරන කෙනෙක්, ඒ වගේ රජයට ටැක්ස් ගෙවන, වදු ගෙවන, වාර්ෂික වදු ගෙවන, ඒ වගේ සුදුසුකම් තියෙනවා. ඒ පුද්ගලයේ හොයාගෙන ඒ පුද්ගලයා හරහා තමයි අපට ශ්‍රී ලාංකිකයෙක් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක මේ නීතියාවට ලක්ෂ ගණන් දෙනවා කිව්වට අපේ ලංකාවට විතරක් නෙමෙයි අනිත් රටවල් වලටත් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් ඉතාලියත් ගොඩක් මේක වාසියක් කරගෙන තියෙන්නේ. මොකද දැන් මේකට අයදුම් කරන්න අපි හිතමුකෝ 20,000කට රැකියා දෙනවා කියලා. එතකොට ලක්ෂ එකමාරක් දෙකක් විතර මේකට අයදුම් කරනවා. එතකොට මුද්දර ගාස්තු ඒජන්සි වලට යන මුදලක් තියෙනවනේ. එතකොට ඉතාලියනුත් ලොකු ආදායමක් ලබනවා. ඒ කියන්නේ මේ ඉතාලියේ නීතියක් ආව පළියට එහෙම හැමෝටම එන්න හැකියාවක් නැහැ. මොකද අර ලොතරැයි දිනුමක් වගේ තමන්ගේ වාසනාවත් එක්ක තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඒක හැම වෙලෙම මතක් කරලා තියෙනවා. ඉතින් දැන් මාර්තු වල 18 වගේ මට මතකයි 18 22 ඒ වගේ තියෙන ස්පොන්සර් මම හරියටම ඔයගොල්ලෝ දිනත් එක්ක මම කියන්නම් ඉදිරියේදී තව කිට්ටු කරලා ඕගොල්ලන්ට දැන්ට කරන්න තියෙන්නේ මෙහි ඉන්න ඉතාලිය ඕගොල්ලන්ගේ හිතවතෙකුට කතා කරලා ස්පොන්සර් කෙනෙක්ව, මේකට අදාළ ස්පොන්සර් කෙනෙක්, ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් ඒ වගේ කෙනෙක්ව හොයාගෙන ඕගොල්ලන්ගේ විස්තර බාර දීලා තියන්න. එතකොට ඒගොල්ලෝ දන්නවා අයදුම් කිරීම සිද්ධ වෙන්නේ අදාළ දිනයේදී. අපිට ඔන්ලයින් තාක්ෂණය හරහා තමයි අයදුම් කරන්න වෙන්නේ. එතකොට අපි හිතමු උදේ 9ට තියෙනවා නම් ඒ 9ට අපි මේක ඉන්වියා, ඒ කියන්නේ සෙන් කරාම එතකොට 9ත් එක එක සිටි වලින් සිටි වලට වෙනස්. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා අයියේ මගේ මේ 9:06ට තියෙනවා, ඒ කියන්නේ ගිය පාර දාපු නීතියේ මෙහෙම 9:06ට තියෙනවා, 9:04ට තියෙනවා. ඒ වෙලාවත් එක්කම අපිට කියන්න බෑ. මොකද දැන් අපි හිතමුකෝ 9:04ට ඇඳුම් කරපු කෙනාගේ ස්පොන්සර්ගේ සුදුසුකම් නැත්තම් එයා 9ට දැම්මත් වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ බලනවා මේ ස්පොන්සර්, ඕගොල්ලෝ හොයාගන්න ස්පොන්සර්,
රජයට පිළිවෙලට ටැක්ස් ගෙවලා තියෙනවද, එයා ආදායම් එයාගේ කොහොමද, එයාගේ මේ ව්‍යාපාරය හොඳට කරගෙන ගිහිල්ලා තියෙනවද, ඒ වගේ දේවල් බලනවා ස්පොන්සර්ගේ. මොකද ඕගොල්ලන්ගේ සුදුසුකම් නෙමෙයි බලන්නේ, ස්පොන්සර්ගේ සුදුසුකම් අනුව තමයි ඕගොල්ලන්ට මේකේ දිනුමක් හම්බ වෙන්නේ, ඕගොල්ලන්ගේ වීසා එකක් ඕගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් ඒක හින්දා අපට හරියට වෙලාවෙම කියන්න බෑ. එතකොට අනිත් එක එක සිටි වලින් වලට වෙනස්. දැන් රෝම එක විදිහක්, මිලාන් වල එක විදිහක්, ඒ වගේ එක එක සිටි වල බලන වෙලාවල් අනුව ඉන්න ජනසංඛ්‍යාව අයදුම් කරලා තියෙන ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. ඒකෙන් හින්දා හැමදේම ඔයගොල්ලන්ගේ වාසනාවත් එක්ක සිද්ධ වෙන්නේ. ඔයගොල්ලෝ උත්පරිම ට්‍රයි කරන්න අනිවාර්යයෙන්ම. මොකද අපිත් ඇවිල්ලා තියෙන මේ විදිහට, මමත් ආවේ මේ විදිහට ස්පොන්සර් වීසා එකකට අයදුම් කරලා තමයි. මගේ විස්තරෙත් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. අනිත් එක මේ ඉතාලියටම තියෙන ඔක්කොම ඔයගොල්ලෝ ඉඩකඩම් උගස් තියලා ඉවරලා මේකටම මේක ගැනම හොප්ස් තියාගෙන දිගටම ඉන්න එපා. මොකක් හරි ඔයගොල්ලෝ ආදායමක් ආදායම් මාර්ගයක් එක්ක වෙන රටකට ගිහිල්ලා එතන ආදායමක් ලැබෙන ගමන් ඉතාලියට ට්‍රයි කරන්න. එතකොට ආවොත් ආවෝ ගියොත් ගියා. අන්න ඒ මට්ටමින් තමයි මේවා කරන්න. නැත්තම් ඔයගොල්ලෝ හිතන්න එපා මේකෙන්ම මේ ගොඩ එන්න ඉතාලිම මේ වෙනකම්. මොකද අවුරුදු ගාණක් යනවා, අවුරුදු එකහමාර දෙක තුන ඒ වගේ බලන් ඉඳලා තමයි ඔයගොල්ලන්ගේ ඒ සීනිය සැබෑ කරගන්න පුළුවන්. ඉතින් එතන කාලයත් එක්ක අනිත් එක ස්පොන්සර්ලා දැන් මෙහි ආයතන කරන අයත් උපරිම ට්‍රයි කරන. මොකද ඒගොල්ලොත් යම් කිසි මුදලක් අරගෙන ඕගොල්ලන්ට මෙහෙට ගන්න හින්දා ඒගොල්ලෝ උපරිම ට්‍රයි කරනවා. ට්‍රයි කරන්නේ නැත්තේ නෑ. ඉතින් අර තෝරා ගැනීම සිද්ධ වෙන්නේ රජයෙන් හින්දා. එතකොට අපිට රජයට කිසිම බලපෑමක් කරන්න බෑනේ. අන්න ඒක තමයි මෙතන තියෙන ගැටලු. ඉතින් හරි, තවත් විස්තර මම ඉදිරියේදී ඕගොල්ලන්ට කියන්නම්. හැමෝටම හැමෝගේ ඉතාලි සීනිය සාර්ථක වේවා, බලාපොරොත්තු සාර්ථක වේවා කියන මම කියනවා. අනිත් එක දැන් මම ඔයගොල්ලන්ට මුලින් ඉඳලා පුරුදු වුණා. මම යම්කිසි කීපදෙනෙක්ව ගන්න මම ඒ කාලේ ඉඳලාම මුලින් ඉඳලාම මගේ channel එකේ බැලුවොත් එහෙම මම කියලා තියෙනවා. මම කෙනෙක් හරි මම උත්සාහ කරනවා දැනටත් ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී මම ඔයගොල්ලන්ට හැම දෙයක්ම ලිඛිත ඒ පුද්ගලයාගේ වීඩියෝ දර්ශනත් එක්කම මම හැම දෙයක්ම ඔයගොල්ලන්ට ඉදිරියේදී සත්‍ය ඉදිරියේදී ඔයගොල්ලන්ට මම පෙන්නනවා. ඒකත් වගකීමෙන් මම කියනවා. එහෙනම් හැමෝටම ජය වේවා, සුබ දවසක්. බුදු සරණයි, ජේසු පිහිටයි. channel එක subscribe කරලා තියාගන්න. චාවරන් මගේ YouTube page එකෙත් මම නීති රීති පිළිබඳ ඉදිරි වැඩ කටයුතු විස්තර ඔයගොල්ලන්ට දැනුවත් කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.